අපි මේ රාජ්‍ය සේවය තිර දූෂණ නැති කරන්නට කොන්ත්‍රාත්දීමේ දිවේවා ඉල්ලුම්පත් අනුමත කිරීමේ දිවේවා අපි තාක්ෂණය ගෙනෙනවා. තාක්ෂණය හරහා අපි බලනවා වෙන රටවල්වල කොහොමද මේ දූෂණය නැති කරලා තියෙන ආකාරය. තාක්ෂණය මාර්ගයෙන් විශාල ප්‍රමාණයක් අපිට පුළුවන් දූෂණ නැති කරන්න පමණක් නෙවෙයි, ඔබට ඔබගේ අවශ්‍යතාවයන් ඒ කාලය ඇතුළතදී ඉටු කරගන්නට පුළුවන් වෙන්න තාක්ෂණය ගෙන එනවා මේ රාජ්‍ය සේවයට. රාජ්‍ය සේවකයා ඔවුන්ට බය නැතුව තීරණ ගන්නට පුළුවන් නම් අපේ රාජ්‍ය සේවය තුළ අපි එදා වැඩ කරේ මේ අපේ රටේ රාජ්‍ය සේවකයන් සමග ඔවුන්ට නියම නායකත්වයක් දුන්නොත්, ඔවුන්ට මඟ පෙන්වීමක් දුන්නොත්, ඔවුන් අවංකව රට වෙන අපේ රටේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න ඉංජිනේරුවරු, නගර සැලසුම්කරුවන්, ගෘහ නිර්මාණකරුවන් මේ අය තමයි මේව කරේ. ඒ අයට අපි නියම නායකත්වයක් දුන්නා, පැහැදිලි දැක්මක් දුන්නා, ඔවුන් දැනගත්ත අපි අවංකව රට වෙනුවෙන් මේ වැඩේ කරන්නේ කියන කාරණය. මේවා අපි නැවතත් රාජ්‍ය සේවයට ගෙන එනවා. ඒ වගේම අපි දන්නවා අපේ තරුණ තරුණයන්, අපේ තරුණ තරුණයන් තමයි අපේ අනාගතය. 23%ක් අත්වශයෙන් තරුණයන් ඉන්නේ. මේ අයගේ අද ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි අපේ අනාගතය වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳන්නට ඕනේ. විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනය, විරැකියාව, ඒ වගේම ඔවුන් අතර තිබෙන අසහනය. අපිට ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕන. මෙන්න මේ හින්දා තමයි අපි අපේ රජයක් යටතේ විශාල ආයෝජනයක් මුල් අවුරුද්දේම ඉඳලා අපි අධ්‍යාපනය යොදනවා. අපි ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් මේ රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් වලට යොමු කරන්නට පුළුවන් වෙන්න අපි ඔවුන්ට හැකියාවක් අපි ලබා දෙන්නට ඕනේ. මම පෙරේදා තවලම ගාල්ල ප්‍රදේශයේ ගියාම තරුණ කොටසක් හම්බුණා. ඔවුන් එක්ක සාකච්ඡා කරාම උන්ගේ විශාල ප්‍රමාණය එතන හිටපු කීප දෙනෙක්ම වැඩි දෙනෙක් උසස් පෙළ සමත් වෙලා ජීව විද්‍යාව අංශෙනුත් උසස් පෙළ සමත් වෙච්ච අය හිටියා. එයාට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයා දන්නේ නැහැ අතරමං වෙලා මොකද කරන්න කියලා. මෙන්න මේ தත්ත්වය අපිට ඇති වෙන්නට දෙන්නට පුළුවන් කමක් නැහැ. අපි මේ උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට අපට අවස්ථාව ලබා දෙනවා. එපමණක් නෙවෙයි, ඒ අයට මේ ආර්ථිකයට සම්බන්ධ වෙන්නට පුළුවන් ආර්ථිකයට වැදගත් පාඨමාලා, විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය, මේවාට පුහුණු වෙන ආකාරයේ අපි පාඨමාලා තමයි හඳුන්වා දෙන්නේ. කලාංශයෙන් ඉගෙන ගත්ත අයට උනත් මේ තොරතුරු තාක්ෂණයට, පරිගණක ශාස්ත්‍රයේ රැකියාවලට පහසුවෙන්ම යොමු වෙන්නට පුළුවන් සුළු පුහුණුවක් හරහා. මෙන්න මේක තමයි, මේ ගුණාත්මක අධ්‍යාපනය තමයි අපි ඔවුන්ට ලබා දිය යුත්තේ. මේ සඳහා අපි සැලසුම් හදලා තියෙනවා. අපි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, ආචාර්යවරුන් බදවගෙන තව විශ්වවිද්‍යාල ඇති කළා, තාක්ෂණ විද්‍යාල ඇති කළා, කාර්මික විද්‍යාල ඇති කළා. ඒ වගේම දුරස්ථ අධ්‍යාපනය හරහා මේ තරුණයන් අපේ අනාගතය අපි අනාගතයට සුදුසු වන පරිදි සකස් කරනවා. ඒ තරුණයන්ගේ අසහනය නැති වෙනට අපිට මේ දැනට තියෙන තත්ත්වය කිසිසේත්ම අපිට සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අපිට, අපි දන්නවා මේ ආසියාව අද ලෝකේ විශාලම ශීඝ්‍රයෙන්ම දියුණු වන ප්‍රදේශය තමයි ආසියාව. ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් සියල්ලක්ම ශීඝ්‍රයෙන් දියුණු වෙලා
විශේෂයෙන්ම තාක්ෂණය මුල් කරගෙන තමයි මේ දිනුනලා තියෙන්නේ. මේකට අවශ්‍ය බුද්ධිය, බුද්ධිය ඥානය, මේ අපේ සම්පත, තරුණ සම්පත පහසුවෙන්ම මේ රැකියාවන් සඳහා පුහුණු කරවන්නට පුළුවන් බුද්ධිමත් තරුණ කොටසක්. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට ඕන. අපි අපේ ආර්ථිකය ඉහළට ගෙනියන්නට බුද්ධිය මුල්ලුණු, තාක්ෂණය මුල්ලුණු ආර්ථිකයක් කරා අපි රට යොමු කරන්නට ඕන. මෙන්න මේ හරහා අපි ආර්ථිකය අපි දියුණු කරනවා. ඒ වගේමයි අපි අපේ රජය, මහින්ද රාජපක්ෂ රජය හැම විටම කෘෂි කර්මාන්තය කෙරෙහි විශ්වාසයක් තිබුණා. කෘෂි කර්මාන්තය ඉතාමත්ම වැදගත්, වැවිලි කර්මාන්තය ඉතාමත්ම වැදගත්. අපි මේකත් සමග, අපේ සංස්කෘතියත් සමග අපි මේක බැඳිලා ඉන්නවා. ඒ නිසා අපි යම් පොරොන්දු දුන්නා, අපි අපේ ප්‍රමුඛත්වය දෙනවා කෘෂි කර්මාන්තය වෙනුවෙන්. ගොවියා නැවතත් ජීවත් කරන්නට ගොවි කෘෂි කර්මාන්තයටත් අපි තාක්ෂණය ගෙනෙනවා. අපි ගොවියා ව්‍යවසායකෙක් කරනවා. මේ හරහා අපි කවදාකවත් මේ වැවිලි කර්මාන්තයට වැටෙන්න දෙන්නේ නැහැ. දේශීය වැවිලි කර්මාන්තය අපි ආරක්ෂා කරගන්නවා. පිට රටින් ගුණාත්මක භාවයෙන් අඩු කිසිම දෙයක් මේ රටට ගෙන්නන්න දෙන්නේ නැහැ. අපි මේ ගුණාත්මක භාවය වැඩි කළා. එපමණක් නෙවෙයි, අපි රාජ්‍ය අනුග්‍රහය දීලා අපේ තේ ලෝක වෙළඳ පොලේ හොඳ වෙන විලක් ලබා ගන්නට පුළුවන් වෙන පරිදි අපි අපේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. මේක ඉතාමත්ම වැදගත්. නව වෙළඳ පොළවල් සොයා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඕන. මේවා ඉතාමත්ම වැදගත් ඒවා. මේ අනුව අපි මේ රට දියුණු කරන සැලැස්ම මේකයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, මම අභියෝග බාරගත් කෙනෙක්. මට බාර දුන්නු අභියෝග මම සියල්ලම ජයගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මාව මුලින්ම ආරක්ෂක ලේකම් කරා. මට කවුරුවත් කිව්වේ නෑ මේ යුද්ධය හමුදාමය මාර්ගයකින් ජයග්‍රහණය කළ දිනන්න පුළුවන් කියලා මට කවුරුත් කිව්වේ නෑ. නමුත් මගේ විශ්වාසය තිබුණා, මගේ සැලසුම් තිබුණා, මම කරන හැටි දැක්කා, මම ඒක ඉටු කළා. ඒ වගේමයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරා. නමුත් මට දැක්මක් තිබුණා, මගේ හැකියාව තිබුණා. මම කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරයකට බවට මම පත් කළා. මේවා මේ අභියෝග මම ජයගත්ත කෙනෙක්. ඒ වගේම අද තියෙන මේ අභියෝගත් මම ජය ගන්නවා. මේ වගේම මේ හැම තැනම මේ ගොඩනැගිලි අපි කුඩා නගර පවා අපි සංවර්ධනය කරා. නුවර අපේ සැලැස්මක් තිබුණා. අපි ඒවට මුදලුත් අපි හොයාගත්තා. නමුත් ඒව ඉවර කරේ නෑ මේ රජය. ගාල්ලත් එහෙමයි, තිරිකුණාමලෙත් එහෙමයි. මම ජයගත්ත පුද්ගලයෙක් මේ අභියෝග. මේ අභියෝගත් ජය ගන්නට මට පුළුවන්. තමුන්නාන්සේලා මගේ කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියමින් තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, වත්තේ ගම ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්, සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.